ඉතින් මගේ අලුත්ම බයික් එක තමයි BMW S1000RR. බයික් එක ස්ටොක් තියෙන්නේ කම්පැනි එකෙන් ගත්ත වගේම තියෙනවා. ඉතින් කොහොම හරි මම S1000RR 2022 එකකුත් ගෙනා. මේක ටිකක් ගණන් සයිලන්සර් එකක්. ලොකුම ඉෂුව එක කලින් තිබ්බ බයික් එකේ ලොකු හීට් ටැග් ගහනවා. ෆෑන් එක ඔන් වුණ ගමන් බයික් එකේ ඔක්කොම හීට් එක එන්නේ කකුලට. බර තමයි ගොඩක්ම වෙනස දෙන්නේ. ට්‍රැෆික් එකේ මම මාරු ඉදේ ලේසි පදින්. තමන්නේ 2016 එක පොඩක් බර වැඩි ඒක. මේකත් එක බර. මේක ඩිරෙක්ට් පයිප් එකක් ගැහුවා නම් කන පැලෙන සද්දේ දින්. මගේ වීඩියෝස් මුලින්ම බලපුවා දන්නවා ඇති කොහොමද මම වීඩියෝස් පටන් ගත්තේ කියලා. දවසක ඉතින් H2A එකත් ගෙනල්ලා මම බලත් එක ෂෙයා කරගන්න. හලෝ ගයිස්, වෙල්කම් බෑක් ටු මයි channel. Welcome back to another video. ඉතින් මොකද වෙන්නේ? අද වීඩියෝ එක ගොඩක් විශේෂයි. ඉතින් මම දන්නවා ගොඩක් අය මගෙන් ඇහුවා බයික් එකක් ගේන්නේ නැද්ද? බයික් පදින එක නතර කරාද? මොකද වෙන්නේ? බයික් එකක් ගේන්නේ නැද්ද? මම හිතන්නේ මාසයක් මාසිකාමාරක් විතර මම බයික් එකක් නැතුව ඉඳියේ. මොකද මම හෙව්වා බයිසිකල් මට හම්බුනේ නැහැ. ඉතින් අන්තිමට මට හොඳ බයික් එකක් හම්බුණා. ඉතින් ඒක තමයි අද මම ඔයාලට පෙන්වන්න යන්නේ. බයික් එකේ ස්ටෝරි ගැන කිව්වොත් අපි බයික් එක රෙජිස්ටර් කළාත් ඔල්රෙඩි සතියක් වෙනවා දැන්. වෙලාවක් හම්බුනේ නැහැ වීඩියෝ එකක් ගන්න. ඉතින් අද තමයි ඔයාලට බයික් එක මම පෙන්වන්න යන්නේ. මොකද මම මීට කලින් බයික් එක ගත්ත දවස්වල මම TikTok එකේ වගේම මගේ අනිත් social media වල බයික් එක දැම්මා. ඉතින් ගොඩක් අය හෙව්වා බයික් එකේ රිව්යු එකක් දෙන්නේ නැද්ද කියලා. ඉතින් ඇත්තටම අද බයික් එකේ රිව්යු එකක් නේ මම දෙන්නේ. බයික් එක මම just පෙන්නනවා ඔයාලට. මේක මාරම ටෙකී බයික් එකක්. මමත් දන්නේ නැති ගොඩක් දේවල් තියෙන බයික් එකේ. ඒ ටිකත් ඉගෙනගෙන මම ඔයාලට බයික් එකේ full review එකක් දෙන්නම් පස්සේ. වැඩි කතා නැතුව බයික් එක මොකද්ද කියලා කියන්නම්. ඊට පස්සේ බයික් එක පෙන්නලා ඉවරලා මම ඔයාලට බයික් එකේ story එක ඔයාලත් එක්ක share කරගන්න. ඉතින් මගේ අලුත්ම බයික් එක තමයි BMW S1000RR 2022. මෙන්න මේ මෝරා. You better watch out if you're gonna meet the hand of full prophecy to be the greatest beast the world has ever seen. I feed him every day like the bones clean. I feed him all the hate and he grows mean. He gets caught real big, pissed off quick. And if you cross him, you might drop dead. Metaphorically, of course, settling the score. Never getting bored, lots of blood and gold. Always wanting more freedom from the source. They don't really listen until they feel the force of blood in. If you start shit, you'll be heartless in the darkness. Torn apart quick, you left scars ripped. You'll be chewed up and discarded. ඉතින් බයික් එකේ ස්ටෝරි ගැන කිව්වොත් දැන් ඔයාලට මම වීඩියෝ එකෙත් පයෙන් බලන්න ඇති. බයික් එකේ මම ක්ලෝස් අප් ටිකක් දාලා වීඩියෝ එකක් හදලා තිනවා. ඒක බලන්න බැලුවම ඔයාලට පේනවලු බයික් එක කොච්චර ක්ලීන්ද කියලා. මේ බයික් එක මම BDS ඔක්ෂන් එකෙන් තමයි දැක්කේ. දැකලා ටික දවසක් ඔක්ෂන් චීට් එක බල් ඉවරලා ඊට පස්සේ මම ඇඩ්වාන්ස් කරා බයික් එකට ඩීලර්ට. ඉතින් මම හිතන්නේ බයික් එක එන්න සති දෙකකට බයික් එක ටැංකියට පටවල තිබ්බේ. ඉතින් බයික් එක එන්න සති දෙකක් වගේ ඉඳියා. ඊට පස්සේ ආයේ සතියක් විතර ඉඳියා බයික් එකේ VCC එක රෙඩි වෙනකම්. මොකද VCC එක එන්න ටිකක් පරක්කු වුණා. මම කලින් වීඩියෝ එකෙත් කිව්වා ඔයාලට මම ඊළඟට ගන්න බයික් එක අනිවාර්යයෙන්ම ඔයාලට රෙජිස්ට්‍රේෂන් එකේ වීඩියෝ එකක් දෙන්නම් කියලා. ඒ ටුයිසෙන් මොකද ඔයාලටත් අයිඩියාක් ගන්න පුළුවන්. එතකොට කිව්වා වගේම වීඩියෝ එකක් ගැහුවා. ඒ වීඩියෝ එක මේකට පස්සේ දාන්නම්. ඉතින් ඒකත් බලන්න අනිවාර්යෙන්. බයික් එක අරගෙන ඉවරලා ඒ ටුයිසෙන් බයික් එක සාජ වලින් අරගෙන ට්‍රාන්ස්ෆර් කරලා ඩුබයි රෙජිස්ටර් කරලා බයික් එක එළියට දානගම්ම ෆුල් වීඩියෝ එකක් ගැව්වා. ඒක මං හිතන්නේ දැනට කවුරුත් ඒ කන්ටෙන්ට් එක කළා නැහැ. ඉතින් කිව්වා වගේම මම වීඩියෝ එකක් ගහලා තින්නේ. ඒක අනිවාර්යෙන් බලන්න මං දෙන්නම් ඒකත් ළඟදීම. බයික් එක ගැන කතා කරොත් මේක ඇවිල්ලා 2022 BMW S1000RR එක. මේකේ මොඩිෆිකේෂන් ලොකුවට එහෙම මුකුත්ම නැහැ. බයික් එක ස්ටොක් තියෙන්නේ. මේ පැත්තට ගත්තොත් ඔයාලා බලාගන්න පුළුවන් ඇක්‍රොබොවික් එක්සෝස් එකක් තියෙනවා. ඉතින් මේක ටිකක් ගණන් සයිලන්ස් එකක්. ඉතින් අද වීඩියෝ එකේ අමුත්තෙකුත් ඉන්නවා. ඔයාලා කවුරුද දන්න? රනුෂ්ක අයියා. ඉතින් මෙච්චරලා හැංගිලා ඉඳී වීඩියෝ එකේ ක්ලෝස් අප් වීඩියෝ ටිකක් ගන්නත් එක්ක සපෝට් එකට අදාවා. නැත්තම් මම වෙනද තනියෙන් ඉන්න බ්ලොග් එකක් ගන්න. ඉතින් රනුෂ්කත් එක්ක ගහමු වීඩියෝ එකක් සුපිරියට. ආපු ටයිම් එක තමයි නේද? අපි හැමදාම එන වෙලාව පොඩ්ඩක් පරක්කු. මේ ඉන්නේ බයික් එකේ ඔය ටුයිසෙත් දිදපු කට්ටිය තමයි. බයික් එක ගත්ත දවසේම මුලින්දම ඉඳියා නේද? ඕ. ඉතින් අපි සුපිරි වීඩියෝ එකක් ගහුවා. ඔව්. රෙජිස්ටර් කළා. රෙජිස්ටර් කරන එක, ගේනියන එක ඔක්කොමත් එක්ක. ඔව්. ඇත්තටම කිව්වොත් දැන් නිකන් බොරුවට නිකන් ඩ්‍රාම එකක් දාන්න ඕනේ. අර එක්සයිටඩ් වෙලා වගේ නේද? අර ඔල්රෙඩි. ඒ වීඩියෝ එකේ තියෙනවා මම මනුෂ්ක පැද්ද බයික් එකේ. මේකත් කියහඟ මොකද්ද කමෙන්ට් එක කියලා බයික් එක ගැන. ඇත්තටම බයික් එකේ මාර ස්මූත්. ඒ කියන්නේ ක්ලච් වයිස්, බ්‍රේක් වයිස් මාර විදිහට ස්මූත් බයික් එක. ආයි තින්ක් සුපිරිම තමයි. හොඳල හොයලා හොයලා ඉතින් හොඳම එකක් ගෙනාවා. මාසෙකමාරක් දෙකක් විතර. මාසෙකමාරක් විතර හිටියා. මාස දෙකක් විතර ඉඳලා බයික් එකක් නැතුව. වැඩි කතා නැතුව බයික් එක ගැන පොඩි විස්තරයක් දෙන්නම්. මේක රිවිව් එකක් නෙමෙයි. දන්න විදියට පොඩි විස්තරයක් දෙන්නම්. මොකද මේ බයික් එකත් මට අලුත්. මොකද මේ බයික් එකේ තියෙන සමහර ඔප්ෂන් මන් දන්නෙත් නැහැ. ඉතින් මං හිතන්නේ අනුෂ්ක දන්නවද? ඔව්.
ඔව් රනුෂ්ක දන්නවා අපි තාම රිවිව් එක නෑ මං හන් රනුෂ්ක දන්නවද මේ බයිකේ ෆුලි රිවිව් එකක් දෙන්න ඔව් රිවිව් එකක් දෙන්න ආ මේ මේන ස්ටාර්ලා ඉතින් අපි ඉතින් බ්‍රෝ ටැගර් වැදෝ මිනිස්සුනේ බ්‍රෝ මම නම් ට්‍රැගර් වැද්දේ ඉතින් අපි මේ ලොකු බයිසිකල් වැද්දේ මෙහෙ ඇවිල්ලා ඉතින් මේ අයියලා පොඩි කාලේ ඉඳන්ම මේ එහෙම නෑ අපි නම් නෑ ඕ ලොකු වැද්දේ නෑ නුගේ කොට පොඩි කාලේ ඉඳන්ම හයි කැපැසිටි බයික් එකක් බයිලා බයික් එකේ මුලින්ම කතා කරොත් මං දන්න ටික කියන්නම් රනුෂ්ක ඊටු ටික කියයි බයික් එක 2022 S1000 RR එකක් මේකම M package එකකුත් වෙනවා මේක M package යන්නේ normal S1000 RR එකක් බයික් එකේ modification මුකුත් නැහැ බයික් එක ස්ටොක් තියෙන්නේ කම්පැනි එකෙන් ගත්ත වගේම තියෙනවා ඉතින් මුකුත් after market high කරලා නැහැ තාම බයික් එකේ වටිනම කියන දේකට තියෙන්නේ මෙන්න මේ exhaust එක ඉතින් මේක ඇක්ටපොයික් exhaust එකක් මේක මං හිතන්නේ කම්පැනි එකෙන්ද රනුෂ්ක මේක නෑ මේක කම්පැනි එකෙන් එනවා ස්ටෑන්ඩඩ් එක මම දන්නේ මේක ඒගොල්ලෝ ඉන්ස්ටෝල් කරලා request කරලා ගන්න පුළුවන් නේද ඔව් request කරලා අපිට කම්පැනි එක request කරන්න පුළුවන් දැන් මේක විතරක් නෙමෙයි අපිට additional දාන්න පුළුවන් අපිට levers දාන්න පුළුවන් guards දාන්න පුළුවන් අපිට මේ විදිහට customize කරලා අපිට කම්පැනි additional ඔව් ඒගොල්ලෝ charge කරලා මේක දාලා අර original cat එකටම fit කරලා ඉවරයි දැනට bike එකේ ඇත්තම කිව්වොත් මුකුත්ම කරේ නෑ නේද රනුෂ්ක bike එකේ අඩුගානේ tail එකක්වත් ගැලෙුවේ නෑ මේක ලස්සන කරලා ගන්නව නම් මේ ටෙල් ටයිඩ් එකක් දාලා මේක 200 ටයරයක් දාලා නම්බර් ප්ලේට් එක මෙතන යට ගහලා ඩබල් බබල් වයිසරයක් දාලා අනිත් දේවල් නම් මේක විනාශ කරන්න ඕනේ නැහැ මේක නෑ උදි ෆුල් ස්ටොක් හොඳටම තියෙනවා බයික් එක ඇත්තටම කොත් කම්පැනි මේක එනවා ඕඩර් කරන ඔක්කොම ෆැසිලිටිස් ටික දිනවා මේක ඔරිජිනල් ලිවර් එක මරුම ආරම ස්මූත් ඒ කියන්නේ අර ඒ කියන්නේ ඒකේ තියෙන මැටීරියල් එකත් එක්ක බලද්දි ඇඟට මාර ඇඟිල්ලට මාර විදිහට ග්‍රිප් වෙනවා ඒක ඒ මැටීරියල් එක ගොඩක් අය BMW වල වෙනස් කරන්නේ නැහැ ලිවර්ස් නේ නෑ ලිවර්ස් කරන්නේ ඒ වෙනස් කරන්නේ මේ විදිහටම එවනවා ඒගොල්ලෝ ගොඩක් බයික් එකේ පෝක් දෙක ගෝල්ඩ් කලර් එකෙන් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ කලර් එක මම කලින් කිව්වා වගේ ගන් මැටල් කියන නේද? ගන් මැටලික් කියලා තමයි තියෙන්නේ. එතකොට කලර් එක ගැන කිව්වොත් මේක ෆෙයරින්ස් වල අලු තියෙන්නේ. ඒ වගේම කළු රතු ස්ටිකර් එකක් ගිහිල්ලා තියෙනවා. ඉතින් මෙතනත් කළු රතු ස්ටිකර් එකක් ගිහිල්ලා තියෙනවා. බයික් එක ග්‍රේ කලර් නේද? ග්‍රේ කලර්. දැන් කියමුකෝ ඔබ බයික් එකේ කොහොමද මම කලින් පැත්තේ 2016 එකන්නේ. ඉතින් මම හිතන රනුෂ්කත් පැත්තේ ඒක නේද? ඔව් ඒකත් පැත්තා. ඉතින් මේකේ මේකේ වෙනස මොකද්ද? බර තමයි ගොඩක්ම වෙනස තියෙන්නේ. බර මාරම විදියට. ඒ කියන්නේ බයික් එකේ මාර විදියට මේක සැහැල්ලුයි. ඒ කියන්නේ බරින් අඩුයි මාර විදියට. ඒ කියන්නේ ට්‍රැෆික් එකේම මාර විදියට ලේසි පදින්. තමන්නේ 2016 එක පොඩක් කියන්නේ බර වැඩි ඒක මේකත් එක්ක බර. ඔව් ඇත්තටම කිව්වොත් මට තියෙන ලොකුම ඉෂුව එක කලින් තිබ්බ බයික් එකේ ලොකු හීට් එකක් ගහනවා. හීට් එකක් ගහනවා කකුලට. ෆෑන් එක ඔන් වුණ ගමන් බයික් එකේ ඔක්කොම හීට් එක එන්නේ කකුලට. කියන්නේ මට බූට් දෙයක් නැතුව කලින් තිබ්බ බයිකේ පදින්න බෑ. බයික් එක ඇපියරන්ස් එක මරු. 2016 18 එක ඇපියරන්ස් එක මරු. ඇපියරන්ස් එක හොඳයි. ඒක අර බල්කි ලුක් එකක් එන්නේ උනට මේක එච්චර ලොකුවට බල්කි නෑ උනට මේක අර බරින් අඩුයි හීට් එක හීට් මැනේජ්මන්ට් එක හොඳයි මේකේ. ගොඩක් ඉම්ප්‍රූව්මන්ට්ස් තියෙනවා. ඉතින් ඒ ප්‍රශ්නේ මේකේ නෑ. ඉතින් ඒකයි මම ගොඩක් ආස මේක මොකද අර කලින් තිබ්බ බයික් එකේ සමායිකේ ගොඩක්ම පදින්න මාරුයි. ඔව් පැද්දනේ සමායිකේ. සමායිකේ. මේකේ තියෙන විශේෂත්වය තමයි මේ බයික් එක මාරම ලයිට් වෙයිට්. ඉතින් ඊට අමතරව බයික් එක මාරම ටෙකී බයික් එකක්. ගොඩක් ඔප්ෂන්ස් තියෙනවා කලින් බයික් එකත් එක්ක කම්පයර් කරාම. ටයර්ගේ හුලං අඩු වුණත් ඔව් TPMS එක තියෙන එක. ටයර් ප්‍රෙෂර් මොනිටර්. ටයර් ප්‍රෙෂර් පොඩි දෙයක් මේකේ කියන්නේ බයික් එක ෆුලි ඉන්ටර්කනෙක්ටඩ් වෙලා තියෙනවා. ඉන්ටර්කනෙක්ටඩ් වෙලා තියෙන සෙන්සර්ස් තියෙනවා. ඒ කියන්නේ ට්‍රැක්ෂන් කන්ට්‍රෝල්, වීලි කන්ට්‍රෝල්, හීටඩ් ග්‍රිප්ස්. ආ අන්න ඒක කියන්නේ බැලුවා. මේකේ වීලි කන්ට්‍රෝල් එකක් තියෙනවා. ඉතින් වීල් ගහන්න බැරි එකනේ තුනත් මේකේ සෙටින්ස් වලින් හදලා මම හිතන්නේ ඒකට තියෙනවා මේකේ මෝඩ්ස් අපිට කන්ෆිගර් කරගන්න පුළුවන්. ඒකත් මම තාම දන්නේ නැහැ කොහොමද කන්ෆිගර් කරන්න කියලා. නෑ ස්ලික් නෙමෙයි මේක ස්ලික් නෙමෙයි ප්‍රෝ මෝඩ් එක තියෙනවා ඩයනමික් ප්‍රෝ 1 2 3 කියලා තියෙනවා ඉතින් ඒ ටික අපිට ඕන විදිහට කස්ටමයිස් කරගන්න පුළුවන් ඒ කියන්නේ වීල් කරන්නද IBS ඕෆ් කළා එහෙම අපිට හදාගන්න පුළුවන් ඒ ටික ඉතින් ඒකත් මම තාම කළා නෑ මම මේ පැත්ත ගැන දන්නේ නෑ තාම හරියට මීටර් පැනල් එකට ගියොත් මේක රිව්යු එකක් වෙනවා දැන් මේ පාර ඉතින් මම පොඩි හැඳින්වීමක් දුන්නා 2016 එකයි 2022 එකයි මට දැනෙන විදිහට වෙනස ඉතින් බයික් එකේ ෆුලි රිව්යු එකක් දෙන්නම් මම රනුෂ්කත් එක්ක මම හිතන රනුෂ්කට හොඳ නොලෙජ් එකක් තියෙනවා මට වඩා බයික්ස් ගැන ඉතින් මෙයා කලින් රිව්යුස් එහෙම කරා එන්නේ ඉදියා දැන් මට සද්ද නැතුව ඉදියාද මම හිතන්නේ කට්ටිය දන්නත් ඇති රනුෂ්ක ඉතින් රනුෂ්කගේ රිව්යුස් SL1D channel එකේ අපි රිව්යු කරාවේ ඊට පස්සේ දැන් නෑ දැන් TR ගේ channel එකෙන් තමයි පොඩේ ඉදියා මොටම උදව් කරනවා ඉතින් අපි ෂෑගේ වැඩේ යනවා ඉතින් හරි අපි බයික් එකේ රිවිව් එකක් වෙනම දෙන්නම් කලින් කිව්වා වගේ බයික් එකේ පෙන්වන්න කලින් මම කිව්වා මේ බයික් එක කොහොමද හම්බුනේ කියලා මම BDS එකෙන් බල්ලා බයික් එක සිලෙක්ට් කළා ඉතින් බයික් එක එනකම් මම හිතන්නේ සති දෙකක් දෙකමාරක් විතර ඉඳියා ඊට පස්සේ බයික් එක මට අතට හම්බුන්නේ නැහැ
සතියක් විතර තිබ්බා VCC ගාවු නැතු. ඉතින් VCC ක ඇවිල්ලා ඉතින් රෙජිස්ටර් කරේ ගිය සතිය. ඉතින් රෙජිස්ටර් කළා ඉතින් අද තමයි මෙයා වීඩියෝ එකක් ගහන්නම අරන් ආයේ. මොකද මම සෝෂල් මීඩියාස් වල වීඩියෝස් දැම්මා බයික් එක ගෙනාවා කියලා. ඉතින් ගොඩක් අය රිවිව් එකක් ඉල්ලුවා, බයික් එක පෙන්වන්න කියලා ලොග් එකක් ඉල්ලුවා. ඉතින් රිවිව් එක පස්සේ දෙන්නම්. දැනට මම බයික් එක ජස්ට් පෙන්වන්නේ මොකද YouTube එක විතරක් බලන අයත් ඉන්නවා. ඉතින් කොහොම හරි මම S1000RR 2022 හේකුත් ගෙනාවා. නැද්ද රොනිස්ක? අනිවාර්ය. ඔයාලා මතක ඇති මම කලින් වීඩියෝ එකෙත් කිව්වා තුවා මම ගේන්න ආසාවෙන් ඉන්නේ S2 එකක් කියලා. ඉන්නේ S2 පිස්සු තමයි. ඉතින් S2 එකට දැම්ම effort කරන්න බෑ. ඉතින් මෙයා ගෙනා වගේම දවසක S2 එකකුත් ගෙනල්ලා මම මේ වගේම පෙන්නන්න. ළඟදීම එනවා. නෑ නෑ එච්චර ළඟ එන්න විදියක් නෑ. එච්චර ළඟ එන්න විදියක් නෑ. මොකද මේ රණුෂ්කට තරම් සල්ලි නෑ. ඉතින් මෙයාගෙත් හොඳ වණ්ඩියක් එනවා. නැද්ද රණුෂ්ක? අනිවාර්යෙන් අපි ඒකත් ලස්සන්ට වීඩියෝ එකක් ගහලා පෙන්නන්න. වීඩියෝ තුලින් ඔබට ලබා දීමට බලාපොරොත්තු වෙනවා. එතකොට ඔයාලටත් ඒක බලලා පොඩි මොටිවේෂන් නෑ. ඇත්තටම මම මෙහෙ ඇවිල්ලා අවුරුද්දක් ඇතුළත තමයි ලයිසන් එක ගත්තේ. මට ලයිසන් එක ගන්න පොඩ පරක්කුනා. මොකද මම ඔන්ලයින් වලින් තමයි මුලින්ම වැඩ පටන් ගත්තේ. ඊට පස්සේ මාස 6ක් ඇතුළත ඩුබයි වලට ට්‍රාන්ස්ෆර් වෙලා ඊට පස්සේ තමයි මම ලයිසන් එක අරගෙන මුලින්ම ගත්තේ ඔයාලට මතකද DRZ එක. මෙයා මගේ 4 වෙනි බයික් එක. මුලින්ම ගෙනා DRZ එකක්. ඊට පස්සේ R1 එකක් ගෙනාවා. ඉතින් ගොඩක් අය ගේන්න බෑ කිව්වා S1000RR එකක්. ඉතින් ඒකත් ගෙනාවා. ඊට පස්සේ ගොඩක් ආසාවෙන් ඉඳියා 2020 S1000RR එකක් ගෙන. අර හීට් කතන්දරේ නිසාම තමයි මේකට ගියේ. ඇත්තම කිව්වොත් මම ගොඩක් ආසාවෙන් ඉඳියා අර ට්‍රයි කළා එකට. ට්‍රයි කළා එකේ අමුතු ලස්සනක් තියෙනවා. ඉතින් මේකත් මං හිතන්නේ ඩුබායට අඩුයි මේ කළා එක. මේ ගඩ් මෙටලික් කියන එක අඩුයි ගොඩක්ම. බයික් කීපයක් තියෙනවා. බයික් කීපයක් තියෙන. ගොඩක්ම තියෙන්නේ GCC දෙක තුනක් තියෙනවා. ගොඩක් තියෙන්නේ සුදු ට්‍රයි කළේ එක. මේකේ පාට නිසාම තමයි මම මෙයාව ඇත්තටම සිලෙක්ට් කරගත්තේ. දැන් මම හොය හොය ඉඳී ඉතින් පාට අනුව ඉතින් බයික් හොයන්නත් බැහැ. මොකද මම අපිත් ජපන් වලින් ගේන්නේ. මොකද යූස් කරපුවා. ඉතින් මේව බ්‍රෑන්ඩ් නිව් ගන්න බෑ. අපිට බ්‍රෑන්ඩ් නිව් එෆර්ට් කරන්න බෑ. බොරු කියන්න ඕනේ නැහැ. මාර කට්ටක් කාලා ගත්තේ මේකත්. රනුෂ්ක එහෙම දන්නවා කොහොමද ගත්තේ කියලා අපි. මේකෙන් බැරි දෙයක් නැහැ. ඔයගොල්ලන්ටත් පුළුවන්. අනිවාර්යයෙන්ම ගේමක් ගහලා අපිත් ඉතින් මේ විදිහට ඔය පොඩ් මේ ඇවිල්ලා නිකන් ඇවිල්ලා කොහොම හරි ගේමක් ගහලා මේ විදිහට ගත්තේ. මෙයා R1 එක පැද්දේ. ඔව්. R1 එක පැද්දා දැන් ඒක වික් කලන් ඉතින්. වික්කා දැන් ළඟදී වෙනවා මෙයාගේ සර්ප්‍රයිස්. ඒක දැම්ම කියන්නේ. ඔව් අපි ඒක වීඩියෝ එකේ. ඒක නේකඩ් කැටගරි එකේ බයික් එක. නේකඩ් කැටගරි එකේ බයික් එක. මෙයාට පොඩි නේකඩ් පිස්සුවක් තියෙනවා. කොහොමද නේකඩ් වලට ආසයි ඒකයි. මගේ වීඩියෝස් මුලින්දන් බලපුවා දන්නව ඇති කොහොමද මම වීඩියෝස් පටන් ගත්තේ කියලා. ඉතින් මේ වගේම දවසක ඉතින් H2A එකත් ගෙනල්ලා මම ඔයාලට බලත් එක ෂෙයා කරගන්නම්. හීන කියන දේවල් තමයි මිනිස්සු ජීවත් කරවන්නේ නැද්දව? අනිවාර්යයෙන්. ඉතින් අපි හැමෝම වැඩ කරන්නේ අපේ හීන වලට. අපිට තියෙන්නේ බයික් පිස්සුව. මේක ඉතින් මේ කාලේ තමයි ඉතින් මේ වුණ හොඳ කරගන්න ඕනේ. ඉතින් පස්සේ වරු වෙන්න බෑ. අපිට අර වදින්න වරුණා, මේ වදින්න වරුණා. ඉතින් පුළුවන් කාලේ පදිනවා. ඉතින් කාලයක් වෙනවා අපිට නවත්තන්න මේ හැමදේම. ඉතින් එතකොට බලමු නේ රනුෂ්ක. ඒත් අපි නවත්තන එක නෑ නේද? නෑ. එතකොට ඒ කාලේ අර රිග්‍රෙට්ස් තියාගන්න හොඳ නෑ මේක කරගන්න බැරි වුණා කියලා. මගේ වීඩියෝස් බලන හැමෝටම මම මේ කියන්නේ ඔයාලා මොන හරි ගන්න දේක් බලාපොරොත්තුෙන් ඉන්නවා නම් අනිවාර්යෙන් ඒ වෙනුවෙන් වැඩ කරන්න. ඒකට උනන්දුවෙන් මහන්සියලා වැඩ කරන්න. ඔයාලා අනිවාර්යෙන්ම ඔයාලා ගන්න ඉන්නේ කාය එකක්ද බයික් එකක්ද? මම දන්නවා මේ වගේ බයික් එකක් ලංකාවේ විද්දී හැබෑ කරගන්න බෑ මේ වගේ හීනයක්. ඉතින් එහෙම වුණොත් ඉතින් වෙන රටකට ගිහිල්ලා හරි ඔයාලා හීන කරගන්න පුළුවන් රටකට ගිහිල්ලා හැබෑ කරගන්න. ඔව් ඉතින් ඒක බෑ බෑ කිය කින්න බෑ. මොකද මමත් හිතුවේ නෑ S1000RR නේ මං හිතුවේ නෑ මේ ඇවිල්ලා මේ රටකට ඇවිල්ලා වැඩ කරගන්න. මං නම් හිතුවේ මේ රටකට ඇවිල්ලා ජොබ් එකක්වත් හොයාගන්න බැරි වෙයි කියලා. ඉතින් එහෙම තමයි. ඒකට තමන්ගේ ලක් එකක් තියෙනවා. ඉතින් උනන්දුවක් තියෙනවා. දෙකම එකතු වෙලා තමයි මේ දේවල් හැබෑ වෙන්නේ. මේකත් මගේ ලොකු achievement එකක්. ඔයාලටත් මං කියන්නේ ඉතින් මේ වගේ ඔයාලගේ හීන හැබෑ කරගන්න මහන්සි වෙන්න එක එකගේ කතා වැඩක් නෑ. තමන්ගේ ගෝල් එකට මහන්සිලා වැඩ කරගන්න. හරි අපි දැන් මේ බණ කියන්නේ නැහැ වීඩියෝස් වල. අන්තිම දේ තමයි මට බයික් එක ස්ටාර්ට් කරලා එක්සෝස් නෝට් එකක් දෙන්න බැරුණා ඔයාලට. ඉතින් ඒක පොඩ්ඩක් අමතකුණා අපේ කතාවෙන් නේද බං. මේ එක්සෝස් එක මාර සද්දයි ඇත්තම කිව්වොත්. මේක දැන් සද්දේ නැත්තේ මේක ඇට්ලටික් කන්වර්ටර් එක ගහලා තියෙන නිසා. ඒක අයින් කරා නම් ඩිරෙක්ට් පයිප් එන්නේ. එතකොට සද්දයයි මීට වඩා ඩබල් ට්‍රිපල් වෙලා එන්නේ. කැට් එක කියන්නේ මේ මැද දින පෙට්ටිය වගේ එක. ඉතින් මේකෙන් උඩින් එන එක්සෝස් එක අඩු කරලා ගොඩක්ම අඩු කරලා දෙන එක තමයි කරන්නේ. පිට පිටිපස්සට එක්සෝස් එකක් ගැහුවට වැඩක් වෙන්නේ නැහැ. ඒකේ ඇක්චුවල් සවුන්ඩ් එක එන්නේ නැහැ මේ මෙතනින් එන එයායක අඩු කරන නිසා. මේක ඩිරෙක්ට් පයිප් එකක් ගැහුවා නම් මං කියන්නේ ඩිරෙක්ට් ෆුල් සිස්ටම් එකක් දැම්මම කණ පැලෙන සද්දෙ ඉතින්
මේක මෙහෙම ස්ටාර්ට් කරන්න බෑ. ලංකාවේ ගොඩක් බයික්ස් තියෙනවා මේ වගේනේ 2022 2024. අන්තරගත බයික් තියෙන්නේ මේකටත් වඩා. මේ අර සාමාන්‍ය එක කැටගරියේ බයික්ස් තමයි ගොඩක්ම දකින්න ලැබෙන්නේ. ඉතින් BMW වලටත් හොඳ මාකට් එකක් තියෙනවා මේ. මගේ කලින් බයික් එකත් හොඳ ඔෆර් එකකට ගියා. ඉතින් ඒකයි මම ඒකත් විකුණන්නේ. මොකද මම ඒක ගොඩක් මහන්සිලා හැදුවයි බයික් එක නේද බා? ඔව්. ඒකයි ඉතින් ගොඩක් මහන්සිලා හැදුවයි බයිකේ. මොකද මම ගේද්දී ඒ කන්ඩිෂන් එකේ තිබුණේ නැහැ. ඉතින් මේකේ හදන්න කිසිම දෙයක් නැහැ. ඇත්තටම සර්විස් එක විතරයි කරේ දැන්ට. ඉතින් සර්විස් එක වීඩියෝ එකත් ගහුව අපි නේ. ඔව්. ඉතින් ගයිස් ඉස්සරහට එන්න තියෙන වීඩියෝස් ගැන කිව්වොත් මම අලුතෙන් ගත්ත BM එකේ රෙජිස්ට්‍රේෂන් එක මම ඔයාලට වීඩියෝ එකකින් දෙනවා කියලා කිව්වා. ඒ වීඩියෝ එක එන්න තියෙනවා. තව වීඩියෝ එකක් එන්න තියෙනවා බයික් එකේ. ඒක ඔල්රෙඩි රෙකෝඩ් කරලා තින්නේ. ඒක තමයි අපි මෝටෝ හබ් එකේ ලක්ෂාන් ඇන් කසුන් එක ගහව වීඩියෝ එක. එයාලා තමයි මගේ බයික් එක සර්විස් කරේ. ඉතින් මම අනුෂ්කගේ යාලුවෝ තමයි ප්‍රනුෂ්ක. ඉතින් තැන්ක්යූ සෝ මච්. ඔයා මට මුලින්දම සපෝට් එකක් දුන්නා බයික් එක රෙජිස්ටර් කරලා ඒ ටික ඔක්කොම කරන්න. ඉතින් ගොඩක්ම එදා බයික් එක ගෙනල්ලා එතන පොඩි ප්‍රශ්නයක් වුණා. බයික් එක ගිදව ගාවට ගෙනල්ලා මේ ලැඩර ගන්න නැතුව බයික් එක ඒ වීඩියෝ එක ඇති බයික් එක අපි නේද අපි කර තියලා බයික් එක බාගත්තේ. ඉතින් ප්‍රනුෂ්කත් ඉතින් මුලින්දම ඉඳලා බයික් රෙජිස්ටර් කරන දවසින් ඉඳන් ඊට පස්සේ සර්විස් එකට ප්‍රනුෂ්කාව. ඔයාලට මොකද්ද කියන්නේ දිනේ? ඉතින් සතුටුයි මං බයික් එකක් ගෙනාවා වගේ තමයි. ඉතින් මෙයා දන්නෙත් නෑ මං හිතන්නේ රනුෂ්ක. ඔව් මම මම දන්නෙත් නෑ. මට කිව්වෙත් නෑ TR මේ එකක් තියෙනවා බලමු බලමු ගාලා. පස්සේ යන් දිනුන ගෙනාවට පස්සේ ඉතින් අපි කොමාරි රෙජිස්ටර් කරලා කට්ටක් කාලා ගේමක් ගහගත්තා කොමාරි. ඉතින් ඒ මුකුත් නිසා නේ සාමාන්‍යයෙන් මම දෙයක් මුකුත් කියන්නේ නැහැ කලින්. ඒක තමයි අපි ඔයගොල්ලන්ට කියන්නේ. ඔව් මොකද කලින් කියන්නේ නැත්ටි ඉතින් අපිට ෂුවර් නැහැ කරගන්න පුළුවන් වේද බැරි වේද කියලා. ඊට පස්සේ කියලා ඉවරලා ගන්න බැරි වුණා. ඊට පස්සේ අපටත් අවුල්. ඉතින් හොඳම දේ අරගෙන ඉවරලා කියන එක. ඉතින් රනුෂ් කරත් මං කිව්වේ බයික් එක අරගෙන දවස් කීපයකට පස්සේ ඊට පස්සේ රෙජිස්ටර් කරලා සර්විස් කරලා ඔක්කොම කරන් පස්සේ අපි බයික් එක අන්තර්ජාලයට මුදා හැරියේ. ඉතින් මෙයා පදින වීඩියෝ එකක් අපි ඉස්සරහට දෙන්නම්. මං හිතන්නේ රනුෂ්කගේ බයික් එකත් එයි. එතකොට රනුෂ්ක වාගේ බයික් එන්නේ කවද්ද? මගේ end of November නෝට එනවා. මෙයාගේ බයික් එකත් ළඟදි මෙනවා. එතකොට මං හිතන්නේ රිවිව් එකක් ගහමු දෙකම එකට තියලා රිවිව් එකක් අපි ස්පෙෂල් ඉවරන. ඔව් මේකේ ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. ඇත්තටම ගොඩ මම මේ බයික් එකේ තාම ලොකු වැඩ දෙන්නේ නැහැ. ඒක නිසා මම මේ ගැන ස්ටඩි කරලා තමයි වෙනම මට රිවිව් එකක් දෙනකොට මම දැනගෙන ඉන්න එපා ඔයගොල්ලන්ට කියන්න කලින්. ඉතින් ඒක නිසා ඉතින් මම බැලුවේ මම මේකේ තියෙන ඔප්ෂන් ඔක්කොම try කරලා ඔයාලටත් එක share කරගන්න කියලා. ඉතින් ඇත්තටම ගොඩ බයික් එක මාර ස්මූත් රනින් අතින් බැලුවොත් ආයේ ඉතින් කතා කරන්න දෙයක් නැහැ. බයික් එක ලයිට් වෙයිට් කලින් බයික් එකත් එක්ක කම්පෙයාර් කරලා බැලුවම ඇපියරන්ස් එක විතරයි 2016 එක හොඳයි. අනිත් දේවල් අතින් ගත්තොත් 2022 එක ඇත්තටම කිව්වොත් අනිත් හැමදේම බයික් එක සුපිරි. ගොඩක් අය ආසයි 2016 මොඩල් එකේ ඇපියරන්ස් එකට. ඒ ලුක් එකට ඒ ඇග්‍රෙසිව් ලුක් එකට ගොඩක් අය ආසයි. ඉතින් අදරත් ඒකයි ඒ බයික් එක මාකට් නේද? ජපානයේත් ඒ බයික් එක මාකට්. ඉතින් අලුත් එකට වඩා ගොඩක් හයවන්නේ පරණ එක. එහෙනම් ගයිස් subscribe කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකෙන් අපි සෙට් එකමු. ඉස්සරහට සුපිරි වීඩියෝස් ටිකක් දෙන්නම්. එහෙනම් ගයිස් අපි ගියා. ජය වේවා. සලාම්.